යෝ සුබ මදහනක් ඔබ ස්වාධිරූපහණනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෞෘති ප්‍රකාශය සමගී මුලින් මවදහනය ප්‍රධාන තොත්තීසිරස් තල වෙත. පොසිටියු අඩුවීම ගැන සෞඛ්‍ය අවධහනයෙන් වණ්ඩාර ගමදී ඇතුරු පැදික් අනතුරක දෙදෙනෙක් මරුට සපුගස්කන්ද යළිත් වැසේ ඉන්දෙන හිඟියයක් නැහැ. විකල්ප ආණ්ඩු විහිළුවක් ප්‍රශ්ණවලට විසඳුමක් නෙවෙයි රාජ්‍ය ඇමදී දයාසිරිකියයි. අයිතිහාසික සිතුල් පවව රාජමහා විහාරස්ථානයේ ඊයේ පැවති විශේෂව ආශිර්වාධ පූජාවට ජනාධිපතති ගෝටාබේ රාජපක්ෂමැත් මාද එකුණනා. වත්මන් රජය යහපත් කටයතු ඉටකිරීමට යොමු වී සිටියද. විදේශී මුදලින් යපෙන සුරතර පිරිසක් ඊට අකුල් හෙලෙන බවයි. සිතුල් පවු රජමහා විහරස්ථානය විහරාධීපතේ පූජ මැටරඹභ හේමරතන ස්වාමින් වහන්සේ මෙහිතී කියා සිටියේ. සිතුල් පවු රජමහා විහරස්ථානයට පැමිණ නාධීපතිතුමා ධාතුමන්දිරේ වැද ආශිර්වාද ලබාගැීමින් අනතුරුව විාධිපති පූජ් මටනම්භ හේමරත ස්වාමින්න් වහසේ ඇතුළ හාහ සංගරත්නය බැහැදැක කටි පිසඳරක නිරතබුණක්. තිහාසික සිතුල්පව රජමහා විහාරස්ථානය පූජ ොහමයක් බවට පැවරීමේ සන්නස් පත්‍රයෝ. බුද් ශාසන මාත්‍යංශ ේකම් මහාචාර්ය කපිල් ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත්කිරීමෙන් පසු. ජනාධීපතිතුමා පූජ්‍ය මැටරම් හේමරත්තන ස්වාමින්න් වහන්සේ වෙත ය පිළි ගැවවා සිතුල් පවව රජමහා විහාරස්ථානය වට විහරස්ථාන හතරක් පූජා බොහොමි බවට පත්කළ බව ැනුම් දෙෙන. නිදහස් දීමනා පත්‍රය ජනාධීපතිතුමා ඇතුු මැති ඇමතිවරුන් එම විහාරස්ථානවල විහාාධීපතිස්වාමන්හසේ වෙත පිළි ගැන්නවා. අනුශනාවක් කල පූජිහ මැටරම්ව හමරත්තන ස්වාමින් වහන්සේ පැවැස්ුවේ. සවහක්ගේ දැක්ම වැඩසටහන නිවැරදි වැඩපිළිවෙලක්වන අතර. එය සාර්ථක කර ගැඩීමට හැකි ඔහොත්. ඉදිී පරපුරට ප්‍රතිඵල අප පිඳීමට හැකි වන බවයි. ඒ රථේ ඉන්නවා මොනම හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙලන අවාසනාවන්ත පිරිසක්. අපේ ජනාධිපතිතුමා හොඳ අරමිනුවං ජතුව රටේ නිරෝගි සමාජයක් බිහි කරන්නට ඔබතුමා පොහොර වසවිස වලින් තොර ආහාර ලබා දෙන්නට ඔබතුමා හොඳ ක්‍රියාදාමයක් අනුගමනය කළේ. නමුත් මේක මේ එන්ජීියෝ කපුටුටික දකින්න වෙන විදිියගත. දැකලා විවේචනය කරනවා. අපිට හරි කනගාතුයි සෞභාග්‍ය දැක්ම. ඔබතුමාගේ ඒ ශ්‍රේෂ්ට ඉදිරි ගමන තව කාලයක් ග්‍යානං අපිට හරිම අපේ රට හරිම වාාසනාවන්තයි. අතිකර ජනාධිපත්වමින් ඔබතුමා යන ගමන හරි. ඔබතුමාගේ සෞභාගගේ දැක්ම අපට පේෙ තව ඔවරුදු කීපයක් ගියාම මේ රට ඒ උතුම් තත්වයට පත්වයවා එතකං ඉවසන්න බැරි පිරිස්තමයි නොෙක් පවිදිිය ඒවක කිය දිය දියවගියගේ රටපුරා නොයෙක් විදිය කටයුතු කරන්න. තුල් පවරජමහා හාරස්ථනයට පැමිණෙන මාර්ගයේ දිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීරයන් අමාතිවරුන්ගේ සහ රජමාත්‍ය ඩීVචාන කෑන මහතුරන්ගේ ප්‍රධහනත්වයෙන් සිදුකෙරුණා. ජනාධීහිපතිතුමා සහ අමාත්‍ය නාමල් රජපක්ෂමහතාද එම අවස්ථාව ටෙක්ව සිටියා. මැති ඇමතිවරුන්ට සහ රජ්‍ය නිල දහරින් මෙෙන්ම ආරක්ෂකංශ ප්‍රධහනීන්ද මෙම අවස්ථාවටෙක් වුණ. ස්වරුයි පැති හේවිසි සහ සක්හණඬ බන්තය සිදු කරුණු, ජය සංක පූජාවට සහ බෝධි පූජාවටද, ජනාධහිපතිතුමා සහ භාගිවුණක්. පුගස්කන්ද තෙල් පිරිපහදුව හෙටසිට යළි වසා තැබීමට බලශක්තිය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අවශ්‍ය තරම් ඉන්දන තොග පවතින බවින් ඉන්දනහිගයක් ඇති නොවන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. රටේ පවතින විදෙශ සංචිත අර්ුද හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේදී සිදුව ඇති දුෂ්කරතා හතුවෙන් පරිපහදුව හෙට සිට වසාදමීමට කටයතු කරෙනවා ඒත් බොරතෙල් තොග සපෑ ගැනීමෙන් පසු ලබන තිස්වනඳාවන විට එම කටයතු යලී ආරම්භ කිරීම නියමෙතයි. දිගුගලීන බොරතෙල් සැපීමේ කොත්‍රාත්ව ලබාදී ඇති සිංගප්පුරු සමාගමෙන් බොරෙල් සැපීම ලබන විසි හයවනදා ආරම්භ වනවා හදිසි බොරතෙල් මිලදී ගැීම විදේශ වනිමේ හිගේ හේතුවෙන් වැර්ත වූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා රටේ පෙට්‍ර ල ෂතාවෙන් සයට දා හතරක් සහ ඩීසල් අවශතාවෙන් සයට විසින් නවයක් පමණක් සපුගස්කද තෙල් පිරිපහදුවෙන් සපයනු ලබනවා. එහතුෙන් සපුගස්කන්ද තෙල් පිරි පහදුව තාවකාලක වසා ැබීමෙන් රුවට තුළ තෙල්හිගයක් ඇති නොන බව බලශක්ති්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා. රට තුළල ඇතිේ අබුද වලට විකල්ප ආණඩු පිහිටුවීමෙන් පිළිතුරු සෙවියෙන් නොහැකි බව රාජච මාත්‍යන දෑසිර ජයසක මහතා පවසනවා. කුරුණ කළ පැවති උත්සවේකදී එමහතා මේ බව ප්‍රකාශ කලා ආණඩු විසි කලු ගරතයි මේ පෝර ගැදලුව හොඳ දෙයක් කරදගිල්ලා ඒ අනිපතර කැරගල දන්නේ. දෙක මේ ගෑ සබූද ම ගේෑ ද ක් ල්න්න ට. අමරන්ග කියන්නන්නේ ඒක නොකරීමේ ප්‍රතිබල දන මිනිස්ස අන් ඒ එකකවත් කියන ිියෝකාත් න්නේ මනිියාව පිස්සලල්ලා ඒයර දවුව කර තු මට විශ සංචෝදය බලිතුන්නේට හිදක ොරීම තුල මේ විශාල අරුදය තවතුරටත් පැදිර නනිසමන් කියන්නේ මේකින් එක කාරණ ගත්තයන් පස්සේ. අපිට හොදකාරනතිරව ආන්්ඩු ක්‍ර්‍යත්පත් කරන්න හදපු. අපිට විශා අභියෝග රාසියකල මෝන දෙන්න වවැට අවදරුද හකර විකල් ැක්න විකාල ාණඩු ගෙනාවයි කියලා ඒ ආන්ඩුුවල් දත් කරන්න දන මේක මතමයි. ඒද ළලන් න්ඩ හල මග හදවාම යන්ත් මාසාහෙන් වැටම. හොදේද ොා ද හදිසි සුම් ෑ කවරුත් හදිසිසේ කවර ො න හක්තර ගෙනනන මේ පස සගඩ. ඒම සකරය යාර සකරයි කපුතාව වයිමටර මැක ද. බන්ඩාර්ගම කැස් බෑව ප්‍රධහන මාර්ගේ වැල්මිල්ල ප්‍රදේශයේ සිදූ අනතුරකින් දෙදනෙක ජීවි තක්ෂයට පත්ව වන. යතුරු පැදියක් මාර්ගෙන් ඉවතට ඇදි ගොස් බෝකොක ගැටීමෙනයි අනතුර සිදුව තිබෙන්නේ. අඩුතුරෙන් බියගේ බන්්ඩාරගම වල්කම ප්‍රදේශය පදිංචි යෝලොක. ඔන් අවුතු දහනමේ සහ විසිය කියන වයස් වොල පසුවන්. කැස්බෑව දෙස සිට බ්ඩාරකම දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අනතුතර සිදුව තිබෙන්නේ බ්ඩාරගම පොලසිය සිදධිය සබදධයෙන් වැඩිතුර පරෙක්ෂ සිදු කරනවා ංවල්ල තුන්මෝදර කුමාරඇල්ලේ දේනාමින් සිටියදී. අතුරුතන් වූ එක් තරුණිකගේ සිරුර සොයා තවමත් මෙහියුම ක්‍රියයක්මකයි. තුම්මෝදර කුමාරිඇල්ලේ පසුගේ ද දේනෑමට ගිය තරුණ තරුණියන් අටතෙනකුගෙන් යුත් කණ්ඩායමක තරුණියන් තුන් දෙනකු සැඩ පහරට හසුව දේ ගසාගෙන ගොස්තිබනාා. තරුණියන් දෙදෙනකුගේ සිරුර ස්වාගැනීමට හැකිූ අතර එක් තරුණකගේ සිරුට සොයා හතර වන දිනටත් මේෝම් ක්‍රියාත්මක කර තිබෙනවා. ්‍රී ලංකා හමුදාවේ දහවන ආරක්ෂක බලමුලුවේ නිලධහරනුයි මෙහුම් කටයුතුළ නිරත වී සිටින්නේ. වැලිවේරිය ඌර්වල ප්‍රදේශ්යේ නිවසක තිබූ යතුරු පැදියක් සුරා කරණා ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුඩා. නිවස ඉදිරිපස මාර්ගේ පැහැරගත් යතුරු පැදිය පදවාගෙනයන අු CCTV කැමරාවල සටහන්වතිබූ බයි අප වාර්තාකරුවන් පැවසුවේ. සැකු හඳරාගැනීම සඳහා ජනතාවගේ සහය බලාපොරොත්තුවන බව මල්වතු හිරපිටිය පොලසිය පවසනවා. ආරිභෝගිකයාට සහන සරසමින් ආනයනික අර්තාපල් සහ ලොකුලූුණු සඳහ වන ආනයනික බදු අඩු කිරීමට රජයතීරණය කළා. කෙසේ වෙතත් ඒ තුළින් අර්තාපල් සහ ලොකුලූුණු වගකරුවන්ට අසා ධරණයක් සිදු ඇති බව සමස් ලංකා ඒකා බද විශේෂි ආර්ථක මධ්‍යස්ථාන එකමුතුව සඳහන් කරනවා ආනයනික අර්තාපල් සහ ලොකුලූුණු සඳහා පනවාතිබූ විශේෂ වෙලද බහණ්ඩ බද්ද අඩු රීමට රජයතීරණය කලාා අනායනික අරතාපල් සහල් ලොුළූු සඳහා වූ විශේෂ වෙලද හ් බද්ද ිලෝග්‍රම් එකකට රුපියල් තියහකින් අඩු කිරීමටයි පියවර ගැනුණේ. පරිභෝගික ජනතාවට සහන සැසීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය සඳහන් කලාා. මෙලෙස බදු අඩු කිරීමත් සඟ අනායනිකාල සහ ලූනුව මිලා අඩුවේ ඇති බවයි පිටකුටේ වළඳන් පවසන්නේ. ල ොල්ටකටම බදු අයිකර තියන්න එඒනිසම් ො කඩුුවමතියනවා ොගමිල දැන් අදඇවිල්ල පකිස්ාන් ුුණ විල එකේ විසක් කියන එක විස එකය දායි ල ඒමට්ක් දෙක දෙසේ පනයි අද ප ල ක ද පපති රක්ෂ කඩු කර එකතම අඩු නතම දුවන් අඩවෙලා දන අපි ෙඩිමිලටගත්ත බඩුන අපි දෙේ අතිය ජරති ද අසුවට ලුණ වරන්දින ිකර කෝම පඩු කරට ලක්ල. මෙ අතර සමස් ලංකා එක බද්ධ විශේෂිත ආර්ථක මධ්‍යස්ථානක මුතු ේස බහපති, අරු ශන්ත හිට්්‍ය අරච්චිමතා ප්‍රකාශ කේ, පරිභෝගිකයාට සහනසලසන අතර තුර ගොවියාද රැක ගැීමට කටයුතු කිරීම වැදකත් බවයි. ඒ මේ ලා ගත පරි ග පැත් සාාරන ගන් පැත ලොක සාධරන ගයින් ය නි්පාදන ියම ලොක විතමක්කල අදදාස් පන්සේ මදාකරවත් ොර මිචක්න්න ැති ලාද මරුව තම ොව හොරමි චක්කට කොවිතන බියලුණු ොවිතන කරලාද. නිෂ්පාදන වියතම වැඩ වෙලාහල්මගේයක් අඩු නොත් ගොවිට කරන්න ැරි වෙනයි ලංකාවතින නිෂ්ානට සාධාරන මික් එන්න ඇතුව. පිටන්ගේ රෝග අඩිලට කට තුන්න වැඩක්වෙන්න. දිනවල නෝරලිය ප්‍රදේශයට දේශීය සංචාරකීන් වැඩි පිරිසක් පැමිණනාආකාරය දැකගත හැකි. ොරලිය සුන්තරත්තේ විඳමින් දිනකහිපයක් නවතැන්ගෙන විවේකීව ගතකිරීමට පැමිණෙන මෙම සචාරකන්, ග්‍රගරි වැව ඇතුළු ස්ථාන කේපේකට වැඩි වශයෙන් ඇද එන ආකාරයද දැක හැකි ්‍රගරි වෙව ැරමීමට එන සංචාරකයන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්කෝපදේශව රකිමින් බෝට්ටු සවාරය සන්ධානකිරීමට ්‍රගරිවවැව බෝට්ටු සගමය කටයුතු කරතිබෙනවා කිේ විතත් ඇත සංචාරකයන්, සෞඛ්‍ය මාර්කෝපදේශ අනුගමනය නොකරන ආකාරයක්ත් අපට දැත හැකි වනාා. නුරෙලිය මෙන්ම රටේ ඕනෑම ස්ථානයක සංචාරය කරමින් සුන්දර ස්ථාන නරබන්න ඒවා වෙඳන්න. ඕනෑම අයෙකුට අයිතියක් තියෙනවා නමුත් මේ කොරෝුණා වසංගතය හමුවේ රට සාමාන්‍ය තත්වට පත්මින් තිබියද. ඔබේ යුතුකම සහෝ වගකීම අමතක කරන්නේපා. දශක හයක කාලයක් මෙ රට ප්‍රහස්සන කලාව වෙනුවෙන් සුවිශාල සේවාක් කල බර්ටි ගුණ තිලක ශිල්පා ඇගයි මේ වැඩසටනක් නඹ පසර ආරම්භයදීම සිදු කෙරුුණ. ොඩක වෙල ප්‍රාධීචී සභවේ සභහපති ප්‍රියන්ත බඩාර බවෙල කුඩා අතරම දේවාේ බස්නායක් නලේ ෝෂන්ඉදමල් ගොඩයායනමහත්තරුන් බේටි ගුණ තිලක මහතාගේ ගොඩක් වෙල ඇමිිය ගඩ නිස වෙත ගොස්ව දුක්මසා බලවා අනු හතර හැරිදිවේ පසුවන බටි ගුණුතිලක මතා මේ වන ට වියපත්ව එක් තැන්ම පසුවනවා ඕගේ නිවසට පිවිසන මාර්ගය ගොඩක්වෙල ප්‍රදශී සභාව ැදිහත්වීමෙන් ඉදිකර දෙෙන බවයි සභාපතිවරයා මෙහිදී පැසේ. බර්ටි ගුණ තිලකමහතාගේ සේවයායා තිලින ප්‍රධානය කිරීමක්ද සිදුණා විනෝධ සමයඇතුරු ප්‍රහසනාත්මක වැඩසරහන් මගින් ජනතාවගේ ආදරේදිනනාගත් ටිගුණ තිලික තා ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූක වනවා. එම හතා මෙරට ජීවතුන් අතරසිරණ ජේෂ්ඨතම කලාශිල්පයක් උතුරු උතුරු මැද නැගෙනීර සහ වව පලාත්වලත් මාතලෙ සහ නුවරලිය දිස්ශ්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ිගුරම් සහිත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යාධපාර්තමේන්තුව නිේදනය කරනවා. බස්නාහිර සබරගමුත් සහ ුවයම පලාත්තුලත් ගල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලේදිී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගරුන් සහිත වැසි ඇතවන බවයි කාලකුණ අංශ සඳහන් කරන්නේ. උතුරු සහ උතුරු මැද පලාාත්වල ඇතැම් ස්ථානවල මිලිමී පණහට වැඩී අද වැසි ඇතිවේ හැකි. උතුරු සහ උතුරු මැද පලාාතුලත් හම්බන්තුර දිස්ට්‍රික්කේ ප කිලමී හතලයක පමණ වේගෙන් තද සුලන්ද ඇතවේ හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්මේන්තු සඳහන් කළේ න්ක සන්තුරේසිට ත්‍රිකුණනා මලේ සහ, මඩකලපුහරහා පොතුවිල් දක්වාවන වෙරලට ඔබබෙන් වන මූද ප්‍රදේශවලද තැනින් තැන වැසේ ඇතිවේ හැකි. ගිගුරුම් සහිත වැසිසමඟ ඇතිවිය හැකි තාාවකාලික තද සුලන්වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර කන්නාලෙස ජනතාවට දැනුන් දෙෙන බවයි කාලගුණ අංශ පවසන්නේ. සුගේ සතකේපේ වාර්තා වූ කරෝනා ආසාධ්‍යතයන්ගේ සංඛ්‍යාව අඩුවීම පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බව සෞඛ්‍යංශ පවසනවා. ලෝරු ආසාධ්‍යතයකු පළමු වරට ඒස්ට්‍රවායිලයෙන් හමුවීමත් සමග එම රෝගී තත්ත්වය පිළිබඳ වෛත විශෂඥඥයගේ දැඩි අවධානය යොමුුවති පබෙනවා. ඒ දිනද මටින් කොෝනනා ආසාධතයන් තුන්සිය පනස් එක් දෙෙකු හඳුනාගත්තා යනු මැටින් වාර්තා වන සමස්ත ආසධ්‍යයන් සංඛ්‍යාව පංලක්ෂසුහදහස් පන්සේ අනුහයක් එකොස් දහස් අසය හඇත්තෑ හතර දෙනෙකු තවදුරුටත් ප්‍රතිකාරලබනවා සුවේ ලැබූ සමස්ත සංඛ්‍යාව පංලක්ෂ හැටදහ හත්සේ සිපහක්. ුග තිහේද කෝ රෝගගේ අඩුවක් පර්තයම සබන්ධයෙන් ැඩි අවධහන යොකර ඇති බව විශෂක් බයිද්‍ය මල්කාන්තිගල් හෙ මත්මේ පවසනවා. ව මත්්‍යන්ශේමගින් ප්‍රියාත්මක වෙන කෝවිඩ ෝගීන් සඳහාෝ නිස්කරත ප්‍රතිකාර්කමයට පහුගිය දෙදස් විස්සි එකේ ජූනි හත්වෙන්ද සිට දෙසම්බ තිස්සෙක්වෙනිද වෙන කාලය වෙනකොට. රෝගීන් එක්ලක්ෂ තිස්දස් හැත්ත දෙකකට ප්‍රතිකාර සපේල තියෙනවා. රෝගයට ප්‍රතිකාරල මුදා හැරලා තියෙනවා එකක්ෂ විසි පන්දස් එකසිය. අට දෙනෙ මේ දක්වා රෝහල් ගත කරලා තියන්නේ දෙදස් එකසිය හතලිස් අටක් ඒ ඉතාමත්ම අවම ප්‍රතිශතයක් සියයට එකයි දශම පහක් වගේ දෙසැම්බ තිස්සෙක්ෙන් ද වෙනකොට සක්ටිය රෝගීන් සංඛ්‍යාව වෙන්නේ දෙදස් අනුතුනනා අලුතින් රෝගී එකතුවෙලා තියෙන අපිට රෝගීන් එකසි අසුවක් පමණයි පහුගිය සති දෙකකට ඉහත කාලයක් එක්ක මේ සසන්ධනයක් කරලා බැලුහම අපිට පේනවා නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමී පැහැදිලියොම රෝගෙන්ගේ අඩුවේමක් පහුගේ සති ඇතුළත පෙන්නුම් කරන බව ඒ ගැන පැදිලි සැකයක් මතු වෙනවාමකද මේ රෝගීන් පහුගේ උත්සව සමය නිසා ඔන්ගේ මානසිකත්ත යොමුවෙලා තිබුණ උත්සව සමයට සූදානම් වෙන්න ඒ සඳහා අවශ්‍යසාපු සවාරි වෙනත් අවශ්‍යතා සඳහා ඕන්ට යොමුන්න වෙලා තිබුණ නිසා මේ රෝගී තත්ත්වය තිබුණත් ඒක අත පසු කරලා පද්තියට ඇතුළත් නොවී හිටියද කියනකත් සහා විශේෂෙන්ම මේ වෙනකොට ඇත්තටම என்னන්නත් කරන්නේ සාර්ථකව කරලා තියෙන නිසා පලවිෙන දෙවැනි මාත්‍රාව පමණක් නොවේ බොෝදිනෙක් මේ වෙනකොට තුන්වවැනි මාත්‍රාව බස්ට ඉන්න තත් ලබාගන තියෙනවා. එතනදි ඇත්තටම රෝගීන්ට මේ කෝවි රෝගේ වැළදුනහම ඕන්ටන රෝග ලක්ෂණ අවම රෝග ලක්ෂණ වශයෙන් පෙන්නුම් කරන්න පුළුවන් මේ මගින් ඇතිවෙලා තියෙන ප්‍රතිශක්ති කන්න ක්‍රියාවලිය. සක්්‍රිය බව නිසා. එත්තකොට මේ රෝගීන් එවැනි සුළු රෝගලක්ෂණ අවස්ථා තියෙනකොට ඒ ගැන නොසලකා හැරලා මේක සාමාන්‍ය සිද්ධයක් වශයෙන් සලකලා මේ රෝගී තත්ත්වය නොසලකා හැරිියද කියෙ එකත් සැකයක් වශෙන් මතු වෙලා තියෙනවා මේ වෙනකොට මේ රෝගීන්ගේ අඩුවීමට හේතුවක් වශයෙන්. කොරණාවේ නවතත්වයක් පන ෆ්‍රෝණ ආසාධනය වූ පලළමුරෝගයා ගැබනි කාතාවක් බවවාර්තාාවවා දරපස තිස රුහල් තකිරීමෙන් පසුවයි රෝග තත්ව හ නා ගැතිබන්නේ. නමැ බවද ර්තාාවනවා ෆරෝ ෝගීතත්ව ඒතා පස්සුවෙන් පැතිර ැකි වට ද ප වා. දැන් පුවත්කිහි පයක්ලු හොඩ ස්වාද රූපවාහහිනිසේවේ යට අන්තුර විකශා ගාරයේ ආරම්බේ සිට සෑ ජනරරි පල් මන දා කුම් පැත්වන ධර්මදශය සහ ධානමය පින්කම මෙවත් එම විකාශනා ගාරයේදී පැත්වන. ස්වාද රපහැනි සිරුම කාරි මන්ඩලට මෙදී ආශිර්වාද ප්‍රර්ථනා කෙරුණා. පුදජ විල්කමමුය රතනසාර සහ පෝජ්‍ය කොස්්‍රග පඥාසාරයන ස්වාමි් හන්සගේ අනුශසකත්යනයි පින්කම පැවත්වන්නේ. නවසට ආශිර්වාද පතා මහාසංගලත්නය තිස් නමක් ශයහි තානමය පින්කමක් වෞන්‍යාවේදී පැවත් වනා. කොරුණ විස න ජනතාව ආරක්ෂාකර රට සෘදධියපතා ආශිර්වාදකිරීමටයි මෙදී කටයතු කරුණේ ව න්‍යාව ස් ්‍රක් කාරල න්න දාන කලා. සැගෙන් වාදනූ පහනි මධ්‍යන ප්‍රධනපුෘති ප්‍රකාශය මතකින් නිමාවට පත්නවා. පස්සු එකයි පනස් පහහි සිටුව අපගේ පැයින් පැෑපු අතිකාශයේ බලාපොරොත්වන්න ඔබට සබදක්ක්.